අයිබෝන් මට දැන් කාලයක් තිස්සේ ඉඳලා දරන්න බැරි හිසරදයක් තියෙනවා මගෙන් ප්‍රතිකාර ගන්න පැමිණෙන රෝගීන්ගෙන් නිතර අසන්නට ලැබෙන මැසිවිල්ලක් සමහරුන් නම් ඒගොල්ලන්ම රෝග විනිශ්චය කරගෙනයි එන්නේ මට මිග්‍රේන් ඩොක්ටර් ඒකට බෙහෙත් ගන්නයි ආවේ කියනවා මොකද්ද මේ මිග්‍රේන් කියන්නේ හැම හිසරදයක්ම මිග්‍රේන්ද ටිකක් විමසා බලමු පළමු කොටම මට කියන්න තියෙන්නේ හැම හිසරදයක්ම මිග්‍රේන් නොවේ. එසේ වුණානම් වෛද්‍යවරුන් වන අපේ කාර්යභාරය ඉතාමත් පහසු වෙන්න තිබුණා. එහෙමනම් කොහොමද මේ මිග්‍රේන් කියා රෝග විනිශ්චයකට පැමිණෙන්නේ? පළමුවෙන්ම මිග්‍රේන් කියන්නේ දීර්ඝකාලීන හිසරදයක්. දීර්ඝකාලීන කිව්වාම සති ගණනක් මාස ගණනක් නැතිනම් අවුරුදු ගණනාවක් වෙන්න පුළුවනි. අනිත් ලක්ෂණය තමයි මේ හිසරදය නොකඩවා එක දිගට සති ගණන් මාස ගණන් පවතිනක් නොවේ. හිසරදය ඇතිවන්නේ වරින් වර. දින 3-4කට වතාවක්, සති 3-4කට වතාවක්, මාසයකට පමණ වතාවක්. ඒ විදිහට ඇතිවන හිසරදය පැය භාගයක් පමණ වේලා පවතිනවා. සමහරුන්ට නම් පැය 10ක් 12ක්. ඇතැම් විටක හිසරදය එක දිගට දිනක් දින දෙක තුනක් වුණත් තිබෙන්නට පුළුවනි. එසේ පැය ගණනක් හෝ දින ගණනක් තිබෙන හිසරදය තුනී වී ගිය පසු දින ගණනාවක් ඇතැම් විටක සති ගණනාවක් ඔබ හිසරදයෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. මෙයින් පෙනෙනවා ඇති මිග්‍රේන් කියන්නේ එක දිගට සති ගණන් මාස ගණන් පවතින හිසරදයක් නොවේ. වැඩිම වුණොත් දවසක් දෙකක් තිබිලා හිසරදය හොඳ වෙනවා. දින කිහිපයක් සති කිහිපයක් ගිය පසු නැවතත් මතුවෙනවා. මේ තමයි මිග්‍රේන් හිසරදයේ ස්වභාවය. අංග සම්පූර්ණ මිග්‍රේන් හිසරදය නම් ඉංග්‍රීසියෙන් ක්ලාසිකල් මිග්‍රේන්. තවත් සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තිබෙනවා. හිසරදය හැදෙන්නට විනාඩි 5ක් 10කට පෙර ඔබට ඒ පිළිබඳව සංඥාවක් ලැබෙනවා. මේ සංඥාව බොහෝ විට පෙනීමේ අස්වාභාවිකතාවක්. දෘෂ්ටිපතයේ එක පැත්තක තාරකා දිලිසෙනවා වගේ පේනවා. දේ දුන්නක් වගේ වර්ණවත් පාට නැතිනම් නිවිනිවි දැල්වෙන ආලෝකයක්. ඇතැම් විටක දෘෂ්ටිපතයේ අඩක් අඳුරු වෙලා නොපෙනී යන්නට පුළුවනි. ඔබ බය වෙනවා. දෙවියනේ මගේ ඇස් පෙනීම නැති වෙගෙන යනවාද? මට ස්ට්‍රෝක් එකක් අංශභාගය හැදීගෙන එනවාද කියලා. නමුත් මේ අනතුරු හැඟවීම විනාඩි 10ක් වැඩිම වුණොත් විනාඩි 15යි පවතින්නේ. ඉන්පසු පෙනීම ක්‍රමයෙන් යථා තත්ත්වයටපත් වෙනවා. නමුත් ඒ සමගම ඔබේ හිසරදය පටන් ගන්නවා. ඒකයි මා කිව්වේ මෙය හිසරදය පිළිබඳ සංඥාවක් අනතුරු හැඟවීමක් කියලා. මේට ඉංග්‍රීසියෙන් කියන්නේ ඕරා. රෝගයක පූර්ව ලක්ෂණය. අංග සම්පූර්ණ මිග්‍රේන් ආබාධයේ හිසරදය ඇතිවෙන්නේ හිසෙන් අඩක පමණයි. දකුණු පැත්තේ නැතිනම් වම් පැත්තේ. වරින් වර පැත්ත මාරු වෙන්න පුළුවනි. මිග්‍රේන් කියන ඉංග්‍රීසි වචනය බිඳිලා එන්නෙත් හිසෙන් අඩක් කියන තේරුම තියෙන හෙමික්‍රේනියා යන වචනයෙන්. හිසරදය ඔබට දරාගන්න බැරි තරම් දරුණු වෙන්නට පුළුවනි. කෑම අප්‍රිය වෙනවා. ඔක්කාරය ඇති වෙනවා. වමනේ යන්න පටන් ගන්නවා. ඒ සමගම ඔබට දැඩි තෙහෙට්ටුවක් දැනෙන්නට පටන් ගන්නවා. නිදිමතක් දැනෙනවා. ඔබ බොහෝ විට කරන්නේ ඔබේ කාමරයට වැදී එළිය නොවැට විදිහට ජනෙල් දොරවල් වසා දමලා දුරකථනයක් තියෙනවා නම් එයත් විසන්ධි කරලා නිදාගන්න එකයි. ඇයි ඒ ජනෙල් දොරවල් වසා දමන්නේ? දුරකථනය විසන්ධි කරන්නේ. ඔබට ආලෝකය රුස්සන්නේ නැහැ. ශබ්දයක් ඇහෙන්න බෑ. කෙනෙක් ආදරයෙන් කතා කළත් ඔබට රුස්සන්නේ නැහැ. ඔබට අවශ්‍ය හිසරදිය සුව අනතුරු කාමරයට වැදී නිදාගන්නයි. මේ සියල්ල ක්ලාසිකල් මිග්‍රේන් ආබාධයේ ලක්ෂණ. ඔබ පැය 3-4ක් නිදාගන්නවා. වාසනාවට වගේ නිින්දෙන් අවදි වන විට හිසරදය තුනී වී ගොස් අවසානයි. අර තෙහෙට්ටු ගතිය වාගේ තිබුණු ලක්ෂණ
ක්‍රමයෙන් පහ වෙලා යනවා. මේ රෝග ලක්ෂණ සියල්ලම අවශ්‍ය නැහැ මිග්‍රේන් කියා රෝග විනිශ්චය කරන්නට. දෘෂ්ටිමය සංඥාව ඕරාව නොදැනෙන්න පුළුවනි. හිසේ වේදනාව එක අඩකට පමණක් සීමා නොවි හිස පුරාම ඇතිවන්නට පුළුවනි. ඔක්කාරය වමනය දිදිමත ගතිය වාගේ රෝග ලක්ෂණ නැතිවන්නට පුළුවනි. ඒ නිසා තමයි රෝග විනිශ්චය සංකීර්ණ වන්නේ. වෛද්‍යවරයා තමුන්ගේ දැනුම පළපුරු දනුව මේ සියල්ල තෝරා බේරාගෙන රෝග විනිශ්චයකට පැමිණිය යුතුයි. මා කීවා ඇතැම් රෝගීන් තමන්ම රෝග විනිශ්චය කරලා මට මිග්‍රේන් කියාගෙන එනවා. නමුත් එය මිග්‍රේන් නොවේ වෙනත් ආබාධයක් වෙන්නට පුළුවනි. මිග්‍රේන් කියා පටලවා ගත හැකි ආබාධ කිහිපයක් තිබෙනවා. එකක් තමයි සයිනොසයිටිස්, සයිනස් ප්‍රදාහය. ඒ කියන්නේ අපේ නාසා මාර්ගයට සම්බන්ධ සයිනස් කියන කුහර තුල ඇතිවන ආබාධයක්, ආසාදනයක්. එහිදී බොහෝ විට නාසා මාර්ගයේ සිරවීම, ශමගති වාගේ ලක්ෂණ දකින්නට පුළුවනි. මේ හිස රද්දේ වැඩිපුරම දැනෙන්නේ උදෑසන අවදි වූ පසුයි. හිස රද්දේට හේතුව මානසික ආතතිය, ටෙන්ෂන් නැතිනම් විෂාදය, කනස්සලු බව, ඩිප්‍රෙෂන් වන්නට පුළුවනි. ඒ පිළිබඳව ප්‍රශ්න කරපුවාම ඇතැම් විටක ඔබ පිළිගන්නවා කාර්යාලයේ නැතිනම් නිවසේ මේ දිනවල ඔබ මානසික පීඩනයෙන් පෙළෙන බව. ඇතැම් විටක ඔබවත් දන්නේ නැහැ ඔබ මානසික ආතතියෙන් හෝ විෂාදයෙන් පෙළෙන බව. වෛද්‍යවරයා තමයි ඒ පිළිබඳව සොයා බලා ප්‍රතිකාර කළ යුත්තේ. හිස රදයට ප්‍රතිකාර ගන්නට මා හමුවන බොහොමයක් රෝගීන් පළමුවෙන්ම අක්ෂි වෛද්‍ය විශේෂඥයෙකු හමුවන්නට ගොස් ඉන් පසු තමයි මා හමුවන්නට පැමිණෙන්නේ. ඔවුන් සිතනවා හිස රදය ඇසේ ආබාධයක් නිසා ඇති වූවක් කියා. නමුත් අක්ෂි විශේෂඥයා කියනවා නැහැ ඔබේ ඇස්වල කිසි වරදක් නැහැ, නියුරොලොජිස්ට් කෙනෙක් මුණ ගැහිලා ප්‍රතිකාර ගන්න කියලා. මා ඔබ බයගන්වන්න හදන්නේ නැහැ. නමුත් ඔබ මිග්‍රේන් කියා සිතන හිස රදයට හේතුව ඇතැම් විටක මොළයේ ගෙඩියක් පිළිකාවක් විය හැකියි. තමන්ම රෝග විනිශ්චයට යාම අනතුරුදායක වන්නේ ඒ නිසයි. වෛද්‍යවරයා තමයි මේ සියල්ල තෝරා බේරා නිවැරදි රෝග විනිශ්චයට පැමිණිය යුතු වන්නේ. හිස රදයට ප්‍රතිකාර කරන අන්දමත් හිස රදය අවම කර ගැනීමට ඔබ අනුගමනය කළ යුතු දේ පිළිබඳවත් අපි ඊළඟට කතා කරමු. හිස රදය සහ මිග්‍රේන් පිළිබඳ වැඩි විස්තර සඳහා මාලියෝ වෛද්‍යවරේ කතා කරයි පොත් පෙළේ අංක 5 කියවන්න. මේ පොත් සමුද්‍ර ප්‍රකාශකයින්ගේ අලෙවි නියෝජිතයින්ගෙන් ලබාගත හැකි. සුබ දවසක්.